පාන් කන්න, බත් කන්න, රොටි කන්න, කිරිබත් කන්න පුළුවන් රසම රස තෙම්පරාදුවක් හදන විදිය තමයි අද මම අරගෙන ආවේ. ඉතින් මේක අපි ටිකක් වැඩිපුර ලුණු එවැගේම උඹලකඩ පාවිච්චි කරලා තමයි හදාගන්නේ. එහෙනම් බලමු කොහොමද හදන්නේ කියලා. මේකට මම ලොකු රට ලුණු ගෙඩි දෙකක් හීනියට ලියලා අරගත්තා. එවැගේම කරපිංච කොළ ටිකක් අරගෙන තියෙනවා, අමු මිරිස් කරල් 3ක් විතර පොඩියට කපාගත්තා. ඉතින් ඔයාට කොච්චි තියෙනවනම් කොච්චි ගන්නත් පුළුවන්. ඊට අමතරව මම උම්බල කඩ ටිකක් වැඩිපුර කපාගත්තා. ඉතින් හොඳ උම්බල කඩ ගන්න, ඒ වගේම ටිකක් වැඩිපුර උම්බල කඩ අපිට ඕන වෙනවා. දැන් මම ෆ්‍රයි පෑන් එක ලිපේ තියලා ඒකට පොල් තෙල් වලින් මේ සැහැඳි 3ක් එකතු කරා. තෙල් ටික හොඳට රත් වේගෙනදී කපාගනිපු උම්බල කඩ ටික එකතු කරා. සමහර උම්බල කඩ කරවල රසක් එනවා. ඉතින් එහෙම නැතුව හොඳට රස තියෙන උම්බල කඩ තෝරලා ගන්න. ඒ වගේම ටිකක් වැඩිපුර එකතු කරන්න. උම්බල කඩ ටිකක් හොඳට පැතිනකන් තෙම්පරාදු කරලා ඊළඟට කරපිංච ටික, අමු මිරිස් ටික එකතු කරගන්න ඕන. දැන් මේ ටික මදකින්දරේ පොටක් තෙම්පරාදු වීගෙන එද්දී මම මේකට රට ලුණු ටික එකතු කරගන්නවා. ඉතින් රට ලුණු එකතු කරද්දී මෙන්න මේ වගේ අතින් පොඩ්ඩක් පොඩි කරලා එකතු කරගන්න. ඉතින් මේක ගොඩාක් රසයි, හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඒ වගේමයි කියන්න ඕන මේක සීනි සම්බෝලයක් නෙමෙයි. අපි මේකට සීනි පොඩ්ඩක් එකතු කරාට මේක තෙම්පරාදුවක්. සීනි සම්බෝලයක් හදාති අපි එනසල් කරාපු නැටි කුරුඳු පොතු එහෙමත් එකතු කරනවනේ. ඒ වගේම සියඹලා හිෂත් එකතු කරනවා. අපි මේ දේවල් කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැතුව තමයි හරිම ලේසියෙන් මේ තෙම්පරාදුව හදාගන්නේ. මෙන්න මේ විදියට මදකින්දරේ හොඳට කලවම් කරමින් ලුණු ටික පොඩ්ඩක් තෙම්පරාදු වෙන්න දෙන්න ඕන. ලුණු ටික පොඩ්ඩක් තෙම්පරාදු වීගෙන ඉඳි මම මේකට කෑලි මිරිස් වලින් තේ හැඳි දෙකක් එකතු කරනවා. ඊළඟට මිරිස් කුඩු වලින් තේ හැඳි භාගයක් එකතු කරනවා. තව මම මේකට රස අණුව ලුණු ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම ගම් මිරිස් කුඩු පොඩ්ඩකුත් එකතු කරනවා. ඉතින් මේ ටික ඔක්කොම එකතු කරලා හොඳට කලවම් කරගන්න. ලුණු ටික මේ විදියට හොඳට පැතිරගෙන එන වෙලාවෙදී අපි මේකට සීනි ටිකක් එකතු කරමු. ඉතින් මෙතෙන්දී සීනි මේස හැඳි එකහමාරක් විතර මම එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ටික එකතු කරලා මේක හොඳට කලවම් කරගන්න ඕන. ඉතින් මේ විදියට තෙම්පරාදුවක් හදාගත්තම බත් කන්න, කිරිබත් කන්න, පාන් කන්න, රොටි කන්න ඔයාට පුළුවන්. ඉතින් හරිම ලේසියෙන් හදාගන්නත් පුළුවන්. ඒ වගේමයි මේක සෑන්විච් එකකට වුණත් මැදට එකතු කරගන්න පුළුවන්. එහෙනම් අනිවාර්යයෙන්ම හදලා බැලුවොත් රස කොහොමද කියලා කියන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ විදියට ලුණු ටික ටිකක් හොඳට බැදුනම තමයි අපි ලිප ඔෆ් කරගන්න ඕන. ඉතින් මේක හරිම රසයි, අනිවාර්යයෙන්ම හදලා බලන්න. ඉතින් මගේ වීඩියෝ එක බැලුවට ගොඩාක් ස්තුතියි. ආයෙත් දවසක රසම රස ලේසි රෙසිපියක් අරන් ඉක්මනින්ම එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. හැමෝටම තෙරුවන් සරණයි.